මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ සෙනෙහස පිරි සුරක්ෂිත සමාජයකට අත්වැල සපයන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ පූර්ණ අනුග්‍රහයෙන්. ජීවන රටාව රැක ගැනීම ඒ කියන්නේ පළුදු වෙන්නේ නැතුව බිඳ වැටෙන්නේ නැතුව ආරක්ෂා කර ගැනීම රැක ගැනීම ඇත්තටම මිනිසාගේ වගකීමක් හැටියට අපට සලකන්නට පුළුවන් මේ අදහස මම හිතන්නේ ඔබ හද තුල ඇති මක් නිසාද මේ අවුරුදු ගාණක් තිස්සේ වයිල්ඩ් ඒෂියා හරහා මේ පණිවිඩය අපි ඔබට ගෙනවිත් තිබෙනවා අදත් එම පණිවිඩයයි අපගේ සිතේ තියෙන්නේ අපිත් එක්ක එන්න කැමතිද එන්න වනාන්තරයේ හරහාම ගලා බසින් වූ පිරිසිදු ජලධාරාවක් මේ වයිල්ඩ් ඒෂියා මිතුරන් ඔබ දන්නවාද මේ ශාක වර්ග සහ මිනිසා අතර ඉතාමත්ම වැදගත් බැඳීමක් තියෙන බව මේ මුළු පොළොවේම වර්ග සැතපුම් දෙකෝටි 50 ලක්ෂයක් මේ ශාක පත්වලින් විහිදිලා තියෙනවා. දැන් මෙච්චර ප්‍රමාණයක ඒ හරිත පත්‍ර කරන්නා වූ නැත්නම් ඔවුන් මාර්ගයෙන් කෙරෙන්නා වූ ප්‍රභා සංශ්ලේෂණය නිසා අපට අම්ලකර වායුව හෙවත් ඔක්සිජන් සහ ආහාර ද්‍රව්‍ය ලබා දෙනවා දවස්පතා අවුරුද්දකට නිෂ්පාදනය කරන්නා වූ එම ආහාර ප්‍රමාණය ටොන් කෝටි 3750. ඒ නිසා තමයි අපට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ ශාක පත්‍ර සහ ඒ ගස්කොළන් අපි ඉතාමත්ම කෙලෙගුණ සැලකීමකින් බලන එක වැදගත් වේද? විල්පත්තු වියලි මිශ්‍ර සදා හරිත වන වියනේ සුවදායක වනස්පති ගොමු. 1985 පමණ සිට 2009 දක්වා වනතුරු දඩයක්කාරයන් දැවහොරුන් වැනි අයටයි විල්පත්තු වනගහනෙන් වැඩිවාසි සැලසුනේ. වනන්තරයක සුභා සොඳුරු දසුන් බොහොමයි. ඉන් බොහොමයක් ඔවුන් විසින් අතුරුදන් කෙරුණා. ශේෂ වූ වනස්පති පෙළක අසිරියයි වයිල්ඩ් ඒෂියා කැමරාවක ඔබ වෙනුවෙන් සටහන් කරගත්තේ. මෙහි මත වසර 50 කෝටියක ඉතිහාසයක් ගස්කොළන් සතුය. එතරම් කලක් අපාගත වන පාපයක් මේ වනය වනසන්නා සතුය. මිනිස් ලෝකයේ දරුවන්ට තියෙන නැත්තම් පෙන්වන සෙනෙහස ආදරය ආරක්ෂාව සාමාන්‍ය නැති තරමට මේ වනවාසීන් අතර සමහරක් ලබන දරුවන්ට තියෙනවා කියලා අපට කියන්නට පුළුවන් මේක අපූර්ව දෙයක් දැන් මේ අවස්ථාව හොඳ හැටි බලලා මේක ඇත්තද නැද්ද කියලා පොඩ්ඩක් බලන්නකෝ මාතෘ සෙනෙහසක දැවැන්ත ස්වරූපේ තමයි මේ අලි අම්මා අලි ඩොංග පැටික්කත් එක්ක වසම් චාරිකාවේ යන වෙලාව පැටික්කට වනාන්තරයේ දිග පළල පෙන්නලා පාරිසරික අධ්‍යයන පාඨමාලාව අකුරටම කියලා දෙන්නේ අලි අම්මනේ පැටික්කට රැහේ කෙනෙර සාමාජිකාවන් හැමෝගෙම ආරක්ෂාව තියෙනවා
දරුවන් පාර මාරු වෙන තැන කියලායි ඒ එක්කෙනෙක් ඉදිරිපස පාදයක් නවලා හොඬෙන් පිළිවෙලකට තියාගෙන අපට සංඥාවක් කළේ ළමයි පාර පනින තැන කියලා දැන්වීම් පුවරු වනාන්තරයක ප්‍රදර්ශනය කෙරෙන්නේ නෑනේ අලි පැටික්කගේ අම්මයි පුංචි අම්මයි තමයි මේ වසම් චාරිකාවට එක් වෙලා ඉන්නේ උඩු ඇන්දෙන් කෙටි දල දෙකක් මතුවෙන අලි ස්ත්‍රී පාර්ශ්වයටයි කෙනෙර කියන්නේ මෙතන ඉන්නවා එහෙම කෙනෙක් තුන්පත් රෑනකට පෙළ ගැහිලා අලි පැටික්කට මේ අය කියලා දෙන්නේ මේ වනබිම් සීමාවේ ආහාර රටාවට හුරු වෙන හැටි තෝරාගත් වෙලක් අත්තක් කොලයක් පන්පඳුරක් එරමිනියා වෙලක් උනත් බොහොම පරිස්සමටයි හොඬ වැලෙන් කඩාගන්නේ ලපටි හොඬය තුවාල වෙන්න දෙන්න හොඳ නැහැ මේ පඳුරු අතරින් පුංචි කෑල්ලක් හරි කඩාගෙන කෑවොත් තමයි හපනක් කියලා අලි අම්මයි පුංචි අම්මයි හුරතල් විධානයක් තමයි දීලා තියෙන්නේ වනන්තරේ හැඩ කරන ළමයි හරිමකි කරුයි පුංචි ළමයි දීවර කර්මාන්තේ ඔරුවක් කියන්නේ යම් ද්‍රව්‍යයක් පාවිච්චි කළ යම් දෙයක් පාවිච්චි කළාක හැඩයට කප සාදා ගන්නා වූ යම් මෙවලමක්නේ හැබැයි මේ උප්පත්තියෙන්ම ඒ වගේ ඔරුවක් හිමි වූ කෙනෙක් අපේ වනවාසීන් අතර ඉන්නවා බලන්නකෝ මෑගේ ඔරුව කොහෙද පිහිටා තියෙන්නේ කියලා අහසින් තමයි ආවේ කෙලින්ම බැස්සේ දිය තඩාගයට දියඹ සිපගෙන හමා යන මන්ද මාරුතේ රිද්මේටයි දිය රැලි චංචල වෙන්නේ කඩදාසි ඔරු බෝට්ටු වගේ පාවුනාට මේ පවුලේ අය තමයි අපට ඉන්න අති දක්ෂ කිමිදුම් කරුවන් පුංචි දියකාවන් රංචුව ලිටල් කොමරන් කිවතරි පාතරට තෙත්හා වියලි කලාප ජල පද්ධති අසලින් හමුවෙන්න පුළුවන් සිරුර තද කළුයි ගෙල නිකට සුදු පැහැයට හුරුයි මෙවැනි ජල තඩාගවලට පිවිසෙන්නේ රංචුවක් ලෙසයි එයාලා දියඹේ පැද්දෙමින් මෙහෙම පාවෙවි යන්නේ විනෝද චාරිකාවක නම් නෙවෙයි එදා වේල හොයාගන්නයි මේක සාමූහික ධීවර ප්‍රයත්නයක් රංචුවක් වුණාට තම තමන්ම ස්වං සේවාවකින් මාළු අල්ලා බඩට දාගත යුතුයි මාළු අල්ලලා කාටවත් ණයට කුලියට බද්දට එහෙම දීමකුත් නැහැ පුංචි දියකාවෙකුට විනාඩි 20ක් විතර දිය යටින්ම පිහිනිය හැකි ඒ පිහිනුම් ඉසව්වේදී මසුන් ඇතුළු පොඩි පොඩි සතුන් හැකි තාක් ආමාශගත කරගන්නවා ඉන්පසු තමයි ජලාශයේ අසල ගසක හරි ගලක හරි වහලා අත්තටු වියලා ගන්න සොඳුරු දසුන දකින්න ලැබෙන්නේ. ආ මේ ඉන්නේ ලෞතුවේ කියන්නේ කෙනෙකුත් භාවනාවකට වැටිලා වගේ. මෙයාට කරදර කරන්නත් පුංචි දියකාවන් කැමති නෑ. එයාත් ඉන්නේ කෑම වේලකටනේ. අපි යමු වෙන ඉසව්වකට. දියකා නායකයා කිව්වා ඒ වචනේ අහක දාන කවුරුත් මේ රංචුවේ නැහැ නායකයාට අවනත වීමයි දියකා සිරිත නායකයෙකු කවදාවත් තම පරිවාරයට අවැඩක් වන යෝජනාවක් කරන්නේ නැති බව පුංචි දියකාවත් දන්නවා රංචුවම පියාඹලා වෙන ඉසව්වකින් වැහුවා දියකා නාවික මෙහෙයුම ඇරඹුණා පුංචි දිය කාවෝ දියඹට පියඹුවෝ කුසගිනි නිවූවෝ මාළු හරඹෙක නිරත වූවෝ මගේ වැයික්කේ මට කොහොම ඉන්න බැරිද මීහරක් නාම්බෙකුට පෙරලෙන්න තරම් මඩ ටිකක් නම් වැව පතුලේ තියෙනවා කොටිරාල කෙනෙකුත් මේ ඉසව්වෙම කල් මරනවනේ කුළුමී ගවයා ඒ බවක් දන්නේ නෑ වගේ. කොටියා ඉන්නේ තමන්ගේ පාඩුවේ.
බලල් පවුලේ වන මුලා දෑනියනි බඩිගිනි වුණොත් විතරයිනේ දඩේම යන්නේ එතෙක් ඉන්නේ මෙහෙම ඈනුමක් දෙකක් ඇර ඇර මහා අලසකමකින් අපේ වනවාසීන් අතරින් මෙයා තමයි ඉතා දුර්ලභ ඝනේ අලංකාර ජීවියා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ලෙපර්ඩ් කියලායි ඒ ඇරෙන්න පැන්තෙරා පාඩුස් කොටියා කිව්වත් හරි වන වියනට පිටුපාලා මෙතෙන්ට ආවේ ටිකක් නිවි සැනසෙල්ලේ ඉන්නයි හුදේ කලාව තමයි කොටියාගේ ප්‍රියතම ජීවත් වීමේ කලාව හරිම කම්මැලි ආ වයිඩේෂා යාළුවෝ දැවිත් ඉන්නේ හොඳයිද බලන්න මං දැන් ඉන්න විදිය හොඳනම් පටිගත කරලා ලෝකෙටම පෙන්වන්නකෝ අපිත් වරුසාව නැතුව බොහෝම දුකින් ඉන්නවා කියලා කිව්වොත් හොඳයි කොටිහාමි අපිට නොකියා කිව්වා කොටියා මෙහෙම ඉද්දදී කොච්චර ලස්සනද කළු පුල්ලි ඇඟ පුරා තවරාගෙන හොම්බට රැවුල් ගස් 10ක් 12ක් අලවගෙන වාගේ පත බෑවිලා ඉන්න හැටි කොයි තරම් වෙලාවක් බැලුවත් ඇති වෙන්නේ නැහැ තව ටිකක් ලං වෙලාම බලමුකෝ ලෝකේ පුරා විසිර තියෙන කඳු කරය තනිතලා ශුෂ්ක පෙදෙස් නිවර්තන වනාන්තර මේ කොයි කලාපෙත් මෙයාලට ඉන්න පුළුවන් ආසියාවේ අප්‍රිකාවේ වනාන්තරවල තමයි කොටි පවුල්වලට වැඩිම ඉඩක් වෙන් වෙලා තියෙන්නේ හැබැයි කොටියෙකුට පහසුවෙන් ඉන්න පුංචි වන රොඩක් උණක් ඇති සෝබා දමි මේ අපූරු නිමවුම දැන් අපේ රටෙන් වඳ වෙන්න යන්නේ ප්‍රධාන හතුරා තමයි මානවයා මෙහෙම ගියොත් මේ වනවැසියා පටිගත කළ තැනකින් පොතපතින් පමණක් විය හැකි දැකගත හැක්කේ අපේ රටේ අනාගතයට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බියකුමින් මවකමින් අද මේ විනාඩි කීපයක් අපි වන අලින්ගේ චර්යාවන් පිළිබඳ කතා කරන්නයි උත්සාහ කරන්නේ. සාමාන්‍යයෙන් වන අලියෙක් වැඩිහිටි බවට පරිවර්තනය වෙනවා නැත්නම් ලිංගිකව පරිණත වෙනවා අවුරුදු 12ක් 15ක් විතර වෙනකොට. හැබැයි ලිංගිකව පරිණත වුණු පිරිමි අලියෙකුට තමන්ගේ රංචුව තුළ ඉන්න බෑ. ඒ සතාට තමන්ගේ රංචුවෙන් පිට වෙලා වෙනත් ප්‍රදේශයක් බලා යන්න සිද්ධ වෙනවා. ඒක තමයි කැලේ නීතිය. මේත් ඉන්නේ ඒ වගේ තමන්ගේ රංචුවෙන් ඉවත් වෙන්න සිද්ධ වෙච්චි තනි අලියෙක්. මේ සතාගේ මෙය වෙනකොට වෙනත් සතෙක් එහෙම නැත්නම් වෙනත් රංචුවක් හොයන අවස්ථාවක් වෙන්න පුළුවන්. අපි දකිනවා තනියෙන් එහා මෙහා ඇවිදිමින් කැලෑව තුල අනිකුත් සතුන් ඉන්න ප්‍රදේශ ඉව කරමින් අපිට හොඳටම පේනවා මේ සතා හොඬවැල උස්සලා කරන්නේ අනිකුත් සතුන් ඉන්න ප්‍රදේශ පිළිබඳ එහෙම නැත්නම් වෙනත් සතෙක් ගැන තමන්ට තොරතුරු ලබා ගැනීමක් එහෙම නැත්නම් හොඳම ඉව කරන එක. ඒ සතා වෙනත් සතෙක් ගැන තොරතුරු ලබා ගන්න එක. ඒ ඉව කරපු පැත්තට මේ සතා දැන් යනවා. ගිහිල්ලා අපි බලමු අන්න දැක්ක. ඒ සතාට හමු වෙලා තියෙනවා තවත් ඒ වගේ සතෙක්. ඉව කරලා වෙනක් සතෙක් ළඟට දැන් ඇවිල්ලා ඉන්නවා. මේ විකලා මෙයා දැනගත්තේ තවත් ඒ වගේ සතෙක් එතන ඉන්නවා කියලා. අපි දකිනවා මේ සත්තු දෙදෙනාත් අර වගේ සමාජයමය වශයෙන් බැඳිලා ඉන්න සතුන් දෙදෙනෙක් විදිහට. සාමාන්‍යයෙන් රංචුවකින් එළියට ගිය පිරිමි සතෙක් තවත් ඒ වගේම පිරිමි සතුන් කීප දෙනෙක් එක්ක එකට එකතු වෙලා පිරිමි රංචුවක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් පිරිමි සතුන් දෙදෙනෙක් එකට ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් ඒ වගේම ලිංගික වශයෙන් පරිණත වෙච්චි
ගැහණු සතෙක් ළඟට ගියා වෙන්න පුළුවන්. කොහොම වෙතත් මේ සතුන්ගේ අපි දකින සුවිශේෂී ලක්ෂණය තමයි තමන්ගේ පවුලේ ඥාතීන් එක්ක ලිංගිකව සම්බන්ධ වීමට අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඒක ඒ පරම්පරාවේ ඉදිරි පැවැත්ම සඳහා ස්වභාව ධර්මයා විසින්ම දෙන ලද දායද නැත්නම් නියමයක්. තමන්ගේ පවුලේ ඥාතීන් නැතුව වෙනත් පවුලක ගැහණු සතෙකු සමග එකතු වෙනවා කියලා කියන්නේ ලිංගික වශයෙන් ඒ වගේම ජානමය වශයෙන් ඉතා ශක්තිමත් පරම්පරාවක් ඊළඟට ඇති වෙනවා කියන එක. ඉතින් ස්වභාව ධර්මයේ විසින් ඔවුන්ගේ පරම්පරාව ඉදිරියට ගෙන යන්න ඔවුන්ට නීතියක් පනවලා තියෙනවා වගේම අපේ වගකීමක් තමයි මේ වගේ සත්ව පරම්පරාවක් ඉදිරියට රැක ගැනීම සඳහා කළ හැකි සුළු කාර්යයකින් හෝ දායක වෙන එක. අනාගතයට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බියකුමින් මවකමින්. පෙලිකන් හෙවත් පැසිතුඩුවා තමුන්ගේ කූඩු හදන්නේ ජලාශය අද්දර තියෙනා වූ ඉතාමත්ම උස ගහක ඉහළම ස්ථානයේ. ඉතාමත්ම අපූර්ව විදිහට ඒ කූඩු හදලා තිනවා. අපි පොඩ්ඩක් කිට්ටුවල බලමු. කොච්චර ලස්සනට ඒක නිර්මාණය කරලා තියෙනවද නැත්නම් හදලා තියෙනවද කියලා. ජල තඩාගය හිඳිලා යන්නේ හරියට අමනාපකින් වගේ. තුරු වියනටත් ඒ අමනාපය දැනිලා. පහත රට වියලි කලාපයේ අරුමය එහෙමයි. ඒත් මේ දුඹුරු පැස්තුඩුවා පවුලට ඒ අහේනිය දැනිලා නැහැ. එයාලා බලන්නේ දරු හුරතල්. පැස්තුඩු හුරතලුන් තුරුමුදුන් කෝටු කූඩුවේ අසල් වාසී අත්තක ඉඳලා මේ හුරු පුරුදු වෙන්නේ සුලන් රැඩි කපාගෙන පියාසලන්න. ගුවන් සැරි පුහුණුවක සමාරම්භක ඉරියව් තමයි මේ. පැස්තුඩු පැටව් තුන් දෙනෙක්ම මෙතන ඉන්නවා. කම්මැලි වෙන්නපා. මේ විදිහට හොඳට අත්තටු දිග ඇරලා පියාසරිය පුරුදු වෙන්න කියලානේ අම්මා කිව්වේ. එක හුරතලෙක් කට ඇරලා කිව්වා. පැස්තුඩු අම්මත් ඇහැ ගාගෙන ඉන්නේ දරුවන්ට අතුරු ආන්තරාවක්වත් වෙයිද කියලා බලන්න. තුරු මුදුනකනේ කූඩුව තියෙන්නේ. හුරතල් පැටියෙක් අනිත් සහෝදරයටත් පියාසර ඇබෑසියට මෙහෙම තමයි අඬ ගහන්නේ. උනේ මට බෑ. ඔයාලා පුහුණු වෙන්නකෝ මට කම්මැලි. ඒ හුරතලා එන්න බෑ කිව්වා. බය නැතුව මෙහෙම අත උඩ සමබරව ඉන්න ඕනේ. අනිත් හුරතලා ක්‍රියාවෙන්ම පෙන්නුවා. ඒ උනාට මං බයයි. කම්මැලියා එහෙම කිව්වා. මේන් බලාගන්නකෝ. මේම තමයි ඉගිල්ලීමේ පළමු ඉරියව්ව. කම්මැලියා ඒ කතාව ඇහුණත් හිටියේ නෑ වුණා වගේ. පැස්තුඩුවන්ට නම් වනම් වගවරිකක්කාරකම් හැදිලා තියෙනවා. එක නමක් ග්‍රේ පෙලිකන්. අනිත් නම ස්පොට් බිල් පෙලිකන්. විදුහුරු නම තමයි පෙලිකනස් ෆිලිපෙන්සිස්. මේ උදවිය සෙන්ටිමීටර් 140ක් විතර උසට හැදෙනවා. යෝධ ජලජ පක්ෂී. හොටය පිහිටලා තියෙන්නේ තරමක් ලොකු මාළුවෙක් උනත් දැහැගන්න පුළුවන් වෙන විදිහට. එහි යටිතල්ලේ පැසක් නැත්තම් මල්ලක් වගේ චර්මීය ව්‍යෝහයක් තියෙනවා. ඒ හින්දා තමයි පැස්තුඩුවා කියන නම හැදුනේ. ජීවත් වෙන්නේ තීවර රස්සාව කරන්නේ සමූහයක් වශයෙන්.
තව තප්පර ගානකින් පැස්තුඩු පියා සැරි පුහුණුව අදට අවසන් වෙනවා. මේ රැහේ ඇත්තන් පකිස්තානයේ, ඉන්දුනීසියාවේ, ඉන්දියාවේ, පිලිපීනේ වගේ අග්නිදිග ආසියානු රටවලත් ඉන්න බව මතක තියාගන්නකෝ. පැස්තුඩුවා ලස්සනයි යෝධයෙක් වගේ. අල්ලන්නේ මාළුමයි රංචුවම දියට බහි. ගෙවල් වලට නැවත ආපුවාම මොකක්ද දේවල් කරන්න තියෙනවනේ. එහෙම තමයි අපිට හිතෙන්නේ. අපි කඩිසර වෙනවා ගේ තුල නැත්තම් ගේ යවට කරන්න තියෙන දේවල්. කම්පියුටර් දිහා බලාගෙන ඉන්නත් ඕනේ කියලා හැඟීමක් තියෙනවා. හැබැයි ඒවත් ටිකක් නිවල අපගේ සිත ওই අවට තිබෙන දේවල් කෙරෙහි යොමු කරුවා නම් කොහොමද? ඕ අපට ගස් කොළන් දැක ගන්න පුළුවන්. පැල ඇටි, වැල්, පළතුරු ඒවා අපට බාගලවට දකින්න පුළුවන්. ඒ විතරක් ඈ මොන ජීවීන් ඉන්නවද? හූනෝ, පණෝ, පළඟැටියෝ, කූඹි, කඩියෝ, බෙල්ලෝ හුඟක් ඉන්නවා. ගොළු බෙල්ලෝ. හරි. මේවා අපට දැක ගන්න පුළුවන් ජීවීන්. ඒගොල්ලන්ගේ ජීවන රටාවල් අපට පෙනෙනවා, දකින්න පුළුවන්. ඒගොල්ලන්ගේ එක එක කටයුතු කොයි ආකාරයට ඉටු කරනවාද? පාට, වර්ණ කොයි විදිහටද ඔවුන්ගේ කයේ සෑදී පෑදී තිබෙන්නේ? හරිම ලස්සනයි. මෙහෙම කිට්ටු වෙනකොට මේ දේවල් දිහා අපි අලුත් ඇසින් බලනකොට එහෙනම් ඒ අය අපට සමීප වෙනවා. අපේ මිතුරන් හැටියට අපි සලකන්නට පටන් ගන්නවා. සුරතල් කරන්න, ආදරය කරන්න ඒ විදිහට සලකන්න කියනවා නෙමෙයි. නමුත් සැලකිලිමත් වීම අපට පුළුවන් වෙනවා අර සමීප වෙනකොට. එහෙනම් ඉගෙන ගනිමු අප අවට තිබෙන්නා වූ ලෝකය පොඩ්ඩක් සලකා බලන්න. ඕනාට වඩා කඩිසර වෙන්න එපා. අපිට කරන්න තියෙන දේ ඉටු කරන්න වේලාවට ඊට වඩා පොඩි වේලාවක් යොදන්න තියෙන දේ බලා ඉගෙන ගන්න. අපි වයිල් දේශය හරහා මේ ගෙන දෙන්නා වූ පණිවිඩය ඕක තමයි. පරිසරය ආරක්ෂා කරන්න, සතුන්ට ආදරය කරන්න, කුඩා විශාල කියලා ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම එක වගේ සලකන්න පුළුවන්. එතකොට පුදුම ප්‍රීතියක්, ජයග්‍රහණයක් අප තුළ හැඟෙනවා. අපි කාටවත් හිංසාවක් කරන්නේ නැහැ කියන හැඟීමෙන් අපට සතුටු වෙන්න පුළුවන්. එතනින් අපි අද අපගේ වැඩසටහන මෙතනින් නිමා කරමු. ඉගෙනා